සියලුම දේශපාලන මිත්‍රයින් ඒවගේම ඔබ සමගෙන් අවසරයි. අද මම මේ නුගේගොඩට එන්නේ මං හිතන්නේ මේ නුගේගොඩ මේ බිමට එන්නේ සිය වතාවකටත් වැඩියේ ඇවිල්ලා 101 වෙනි වතාවට වෙන්නට පුළුවන්. හැබැයි අද මම මෙහි ඇවිල්ලා තියෙන්නේ ඔබට යමක් කියන්නට, ඒ වැදගත් යමක් කියන්නට. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ සහෝදරයින් පොඩක් මට අහුම්කම් දෙයි කියලා. මේ 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 රංගපීඨේ, මේ එලිමහන් රංගපීඨේ 2015 පෙබරවාරි 18 වෙනිදා මම හිතන්නේ. පෙබරවාරි 18 වෙනිදා මේ රට අර යහ පාලන ඒ කිසිම යහත් නැති පාලනයක් නැති අඳුරු දුර්දාන්ත යුගයේ ඇරඹුම අවසන් කිරීම සඳහා දිවි හිමියෙන් වැඩ කළ අපේ මිත්‍රයෝ වන උදේ ගම්මන්පිරලා, එතකොට විමල් වීරවංශලා අපේ වාසු සහෝදරයා මේ වේදිකාවට නගිනකොට ඒක පිටිපස්සේ හිටපු කෙනෙක් හැටියට, ඒ වෙලාවේ මේ රටේවත් නොහිටපු බැසිල් රාජපක්ෂ කියන ඇමරිකන් කාරයා අද මේ රට පාවා දෙන්නට හදන මේ උත්සාහය පරාජය කිරීම සඳහා මට හිතෙනවා, මට පෞද්ගලික වගකීමක් තියෙනවා. මොකද හේතුව, එදා ඒ රැලිය පිටිපස්සේ මම හිටියා. ඒ රැලිය අසංවිධානය කරන්න මේ ගෙවිදු කුමාරසුක සහෝදරයා දන්නවා. එදා අර අපි කොච්චර සතුටු වුණාද මේ නුදුරින් නැති මගේ ගෙදරදී, කොච්චර සතුටු වුණාද. එහෙම කරලා අර අපේ කෝට්ටේ මිත්‍රයා විරෝධාර කෝට්ටේ ජනතාව කියලා බැනර එකක් අරගෙන ආවේ. අපි හිතුවේ ඒ අපේ මිත්‍රයත් අපිත් ඔක්කොම එකතු වෙලා මේ රට බේර ගන්නවා කියලා. අන්තිමට මගේ මිත්‍රයා ගෝඨාභය රාජපක්ෂ අපි ජයග්‍රහණය කරවීම සඳහා නොකරපු දෙයක් නැහැ. ඒක ඇත්ත තමයි. අපි අද ඒ වෙනුවෙන් ඔබගෙන් සමාව ගන්නට ඕන. ඒ වෙනුවෙන් සමාව ගන්නයි මම අද මේ නුගේගොඩ වේදිකාවේ හිටගන්නේ. මේ රට මේ තත්ත්වයට දුර්දාන්ත මේ වගේ තත්ත්වයකට පත් කරපු ඒ බැසිල් රාජපක්ෂ, ඒ මොළ හතානෝ, අර අපේ විම උදේ ගම්මන්පිල ඇමති වෙලා හිටපු, ඒ පෙට්‍රෝලියම් ඇමති වෙලා හිටපු වෙලාවේ රුපියල් 7කින් ඩීසල් මිල වැඩි කරා කියලා ඇමරිකාවේ ඉඳලා මෙහෙට ගෙන්න ගත්තේ මොළ හතානෝ. මොළ හතානෝ, මේ තෙල් බෝලින් ඇති කරපු මොළ හතානෝ, මේ රටේ ගෑස් බෝලින් ඇති කරපු ඒ මොළ හතානෝ. මේ රටේ ගෑස් බෝලින් ඇති කරනකොට මුදල් ඇමති කවුද? මේ රටේ ලයිට් නැති වෙනකොට හිටිය මුදල් ඇමති කවුද? එයා දෙක්කගෙන යන්න හදන්නේ මේ රටේ විරෝධාර, මේ ජාතිමාමක, මේ වාමවාදී දේශප්‍රේමී නිර්මල වම නියෝජනය කරන අපි අද අර රනිල් වික්‍රමසිංහගේ වැල් පාලමට දක්කගෙන යන්න හදනකොට අපිට නියඬව ඉන්න බෑ. මම කවදාකවත් දේශපාලනයට එන්න හිටි කෙනෙක් නෙමෙයි. මම මේ රටේ ව්‍යවසායකෙක්. මම මේ රටේ ව්‍යවසායකෙක්. ඒ වුණාට අද අපි මේ සියලු කැපකිරීම් කරලා, අද මේ සියලු කැපකිරීම් කරලා මෙතන හිටගෙන ඉන්නේ මේ සර්ව ජන බලය ඇඩියට අපේ මේ එදත් අදත් අවුරුදු 30ක් තිස්සේ මම විශ්වාස කරපු ජාතිකත්ව දේශපාලනේ මගේ මිත්‍රයින් සමග මේ රට මේ විදියට වැඩෙන්නට ඉඩ දෙන්න බෑ. මේ රට අගාධියට වැඩෙන්න ඉඩ දෙන්න බෑ. අපේ සියලු යම් දෙයක් තියෙනම් කැප කරන්නට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒකයි අපි අද මෙතන ඉන්නේ. එනිසා ආදරණීය මිත්‍රවරුනි, මට කියන්නට ඕන මේ රටේ මේ මිනිස්සු ඉතාම අහිංසක මිනිස්සු, ඉතාම අහිංසක මිනිස්සු. මේ වගේ රැලි වලට මං ඇවිල්ලා ඔබ වගේ මෙතන හිටගෙන හිටියා. ඒ හැමදාම මහත් බලාපොරොත්තු ඇතුව අපි හිටගෙන හිටියේ, මහත් බලාපොරොත්තු ඇතුව හිටගෙන හිටියා. මං විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඇඩියට මෙතන ඇවිල්ලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි රජයක් ඇවිල්ලා, නායකයෙක් ඇවිල්ලා මේ රටේ වෙනසක් කරයි කියලා. ඒවා විශ්වාසයම තමයි අපි ගෝඨාභය මහත්තය මත පැත්තේ තිබුණේ. නමුත් අද මේ වගේ තත්ත්වයකටපත් වෙලා අද මේ රටේ මිනිස්සු මොන තරම් දුක් විඳිනවද කියලා බලාගන්නට පුළුවන්. මම මේ රට පුරා යන නිසා මට පේනවා, මේ ආදරණීය ජනතාව දන්නවා මම මේ ගමින් ගමට යන හැටි. මෙතන ඉන්න බොහෝ දෙනා මං අඳුරනවා, ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලගේ තත්ත්වය මම ඇසින් දැකලායි ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් තවත් මේ මිනිස්සුන්ට දුක් දෙන්නට බෑ. මේ රටේ මේ අහිංසක ජනතාව තව දුරටත් මේ වැල් පාලමේ දක්කාගෙන යන්නට හදන රනිල්ද, බැසිල්ද, ඒ මන් නැත්තම්
සජබෙන් අපේ පුතානෝ මිතුනාරෝද ඒවගේම අපේ රෝසපාට අපේ රෝසපාට මිතුරන්ටද කියන්නට තියෙන්නේ ඔබ ඔක්කොම එකයි අපි විතරයි වෙනස්. ඇයි අපි මේ රටට ආදරෙයි, අපි මේ රටට ආදරෙයි, මේ රටේ ජාතිභේදය ඇති කිරීමට විරුද්ධයි. උතුරේ ගිහිල්ලා ඒ ජාතිවාදී මත පදනම් වූ ව්‍යවස්ථාවේ වෙනස්කම් බලාත්මක කිරීමට යෝජනා කරමින් ඒ අර අහිංසක ද්‍රවිඩ ජාතිකයින් අමතනව ලන්ඩනයේදී මේ පොරොන්දු දෙමින් මේ රට ජාතික ජාතිය මත විදන්න කටයුතු කරනවා. අපි ඒකට විරුද්ධයි. එනිසා අද අපි ඉදිරි ඇත්තේ බරපතල ප්‍රශ්නයක්, බරපතල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය කුමක්ද? ඔබ කොහොමද ඔබගේ ජීවිතේ වෙනස් කරගන්නේ? අද ඔබ ඇවිල්ලා ඉන්නේ සාම්ප්‍රදායික දේශපාලන රැස්වීමකට නෙමෙයි. ඔබට ඕනේ මේක දැනගෙන යන්නට, ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලා දැනගෙන යන්නට. අනේ නිසා තමයි මම ඔබ ඉදිරියේ වගකීමෙන් යුතුව මේ කරුණු සඳහන් කරන්නේ. මේ රට අවුරුදු 75ක් තිස්සේ ඇදගෙන ආවේ සංකල්ප මත පදනම්ව නොව එදිනෙදා රජයන් දුවන ආකාරය. අපිට අවශ්‍ය වෙනවා මේ තරගකාරී ලෝකේ කොහොමද අපේ රට දිදුලන රටක් බවට පත් කරගන්නේ. ඒ සඳහා අවශ්‍ය ඒ දාර්ශනික සංකල්ප අපිට අවශ්‍යයි. අනිත් රටවල් වගේ හිතන පතන විදිය අපි දකලා ඒවයින් ඉගෙනගෙන ඒ වගේම අපේ සભ્યත්වයට ගැළපෙන විදියට වෙනස් කරගෙන කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා තමයි අපි යෝජනා කරේ මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත්විය යුතුයි, ව්‍යවසායකත්ව මනසකින් ඇති රාජ්‍යයක් අපි බිහි කරගත යුතුයි. ඒ හැරෙන්නට වෙන කිසිම ක්‍රමයක් නැහැ. එහෙම නැතු ඔබේ සමෘද්ධිය 2500 5000 වුණාට ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. ඔබට ආවම 40000ක් අවශ්‍යයි. මං කියන්නේ මේ අද සමෘද්ධිලාභී පවුලකට ආවම පවුලකට අද ලක්ෂයක් නැතුව ජීවත් වෙන්න බෑ. ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුල අපි විශ්වාස කරනවා අපිට ඔබගේ ඒ ජීවිතය වෙනස් කරන ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ඒ තුලින් ඔබගේ ආවම ආදායම, කුටුම්භයක ආවම ආදායම රුපියල් ලක්ෂයක් වෙන විදිය අපි ඔබට කියලා දෙනවා. අපේ වැඩපිළිවෙල තුල අපි කියලා දෙනවා වැඩපිළිවෙල තුල කොහොමද දියුණු රටවල් ඒ වගේම අපේ මේ අසල්වාසී ඉන්දියාව ඒ වගේ රටවල් මොනියම් උපක්‍රම භාවිතා කළාද ඒ රටවල් වල ප්‍රතිපත්ති වෙනස් කරගෙන තියෙන්නේ. එහෙනම් අපිට ඊට වැඩි දෙයක් කරන්නට පුළුවන් මේ රටේ. අපිට ඕනේ නැහැ මේ රට සිංගප්පූරුවක් කරන්න, අපිට ඕනේ නැහැ මේ රට ඇමරිකාවක් කරන්න, අපිට ඕනේ නැහැ වෙන කිසි දෙයක් කරන්නට. මේ ආදරණීය මව්බිම අපේ ශ්‍රී ලංකාව, අපේ මව්බිම අපිට ඕනේ රැකගන්නට. ඒ තුල ඔබට සතුටු දයක් නිර්මාණය කරන්නටයි අපිට අවශ්‍ය. අනේ සතුටු දෑ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන උපාය මාර්ගික වැඩපිළිවෙල කුමක්දයි, උපාය මාර්ගික වැඩපිළිවෙල කුමක්දයි අපි ඔබ ඉදිරියේ තබනවා. ඒ උපාය මාර්ගික වැඩපිළිවෙල මතයි අපි ඔබගේ ඡන්දය ඉල්ලනවා නම් ඉල්ලන්නේ. එහෙම නැතුව අනාවැඩිලා ඉල්ලන්නෙත් නැහැ, බොරු කියලා ඉල්ලන්නෙත් නැහැ, බොරු පොරොන්දු දීලා ඉල්ලන්නෙත් නැහැ. අපිට බලය ඕන නිසා ඕනෑම දහජාරා වැඩක් කරන්නෙත් නැහැ. ඒක නිසා මිත්‍රවරුනි මේ රට හරිම අන්ත දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ අපි බංකොලොත් රටක් වෙච්ච නිසා නෙමෙයි. දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ මේ රටේ මේ මිනිස්සුන්ගේ අහිංසක ප්‍රාර්ථනාවන් ගැන කිසිම සහකම්පනයක් නැති, කිසිම අනුකම්පාවක් නැති දේශපාලනඥයින් නිසා. ඒ දේශපාලනඥයින් අද ඒකට එකතු වෙන ආකාරය ඔබට පේනවා. එහෙම නැත්නම් කොහමද අපි හැමදාම අවුරුදු ගාණක් බැනමැන හිටපු රනිල් වික්‍රමසිංහගේ බෙල්ලේ අර කුරාන් සාටකේ දාන්නේ? ඒක කොහමද දාන්නේ? ඒ මොකටද? ඒ දූෂිත දේශපාලනය, ඒ ආත්මార్థකාමී දේශපාලනය. අඩුම ගානේ ඔවුන්ගේ පන්සේ ආපු ඒ ඡන්දදායකයා, ඔවුන් වෙනුවෙන් කොඩිය වනපු ඡන්දදායකයාට වෙන්නේ මොකද්ද? ඔවුන්ගේ පෙළපාලි ආපු ඡන්දදායකයායි ගමට යන්නේ කොහමද? අර බේරේ වැවේ වැඩුණු අය කොහමද ගමට යන්නේ කියලා හිතන්නේ නැති පට්ට ආත්මార్థකාමී මේ දේශපාලන කුක්කන් නිසා තමයි අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා
මිත්‍රවරුනි, වෙනස් කළ යුතු ප්‍රධාන කරුණු අතර මෙන්න මේ දේශපාලන ආඛ්‍යානය, මේ දේශපාලන ප්‍රවේශය, මේ දේශපාලනය වෙන විදිහ.